දවසක් හැමෝටම ඉතින් මේ වෙනකොට අරාබි දේශයම කතා කරන ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. සමහරක්ිට ඔගොල්ලෝ මේ වෙනකොට දන්නවා ඇති, තුර්කි රටට ඉතා විශාල භූමිකම්පනයක් සිදු වෙලා තියෙනවා. රික්ටර් මාපක 7.8කට ඉහළ භූමිකම්පනයක් කියලා තමයි සටහන් වෙන්නේ. ඉතින් අද උදෑසන මේ දේ සිද්ධ වෙලා තියෙනවා. උදේ සඳහන් කරලා තිබුණා 315ක් මිය ගිහිල්ලා 724ක් අතුරුදහන් කියලා. ඉතින් මේ වෙනකොට අලුත්ම වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා, මේ වෙනකොට මිය ගිය සංඛ්‍යාව 1498 දක්වා ඉල ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තුවාල ලැබූ සංඛ්‍යාව 7624 දක්වා ඉහළ ගිහින් තියෙනවා. තවමත් ඉතා විශාල බිල්ඩින් ප්‍රමාණයක්, ඒ කියන්නේ බිල්ඩින් 2000කට වැඩි ප්‍රමාණයක් බිමට සමතලා වෙලා තියෙනවා. ඉතින් ඒවයි කොච්චර මිනිස්සු හිර වෙලා ඉන්නවද, මිය ගිය පිරිස් ඉන්නවද කියලා තාමත් ඒ කටයුතු සිද්ධ වෙනයි කියලා තමයි සටහන් කරලා තින්නේ. ඉතින් අපි දන්නවා ගොඩක් කට්ටිය තුර්කිය රටට ගිහිල්ලා තියෙනවා. සමහරක් විට මේ කුවෙට් එකේ ඉඳලා සේවය කරලා තමන්ගේ මාමලා බාබලත් එක්ක මේ වෙනකොටත් තුර්කිය රටට ගිහිල්ලා ඇති. ඉතින් මෙතන තුර්කිය රටට සහ සිරියාවට, ඒ කියන්නේ සූරියා රටට ගොඩක් අලාබාන සිද්ධලා ගින්දින් සූරියාවල එක් ප්‍රදේශයකට පමණයි. හැබැයි තුර්කිය රටේ ඉතා විශාල ප්‍රමාණයකට මේ දේ සිද්ධ වෙලා කියලා තමයි ආරංචි වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයත් මේ කුවෙට් රටේ ඉඳලා තුර්කිය රටට ගිය කෙනෙක් නම් ඔයාගේ යාළුවෙක් හරි ගිහිල්ලා තියෙනවා නම් අනිවාර්යෙන් මේ ගැන දැනුවත් වෙන්න. මොකද මේක මුළු අරාබි කරයේම ඉතාමත් කම්පා වෙන ප්‍රවෘත්තියක්. මොකද මේ වෙනකොට ගොඩක් අරාබි රටවල ශෝකය පළ කරලා තියෙනවා. ඒ වගේම කුවෙට් රජේ රජතුමා ශෝකය පළ කරලා තියෙනවා. රතු කුරුත සංවිධානය මේ වෙනකොටත් ඉදිරිපත් වෙලා තියෙනවා. අනතුරට පත් වෙච්ච කට්ටියට සේවා සපයන්න. ඉතින් හැමෝටම කියන මේ පණිවිඩය ගැන අනිවාර්යෙන් දැනුවත් වෙන්න. ඔයාගේ යාළුවෝ කවුරු හරි තුර්කි රටේ සේවය කරනවා නම්, සිරියා රටේ සේවය කරනවා නම් අනිවාර්යෙන් ඒගොල්ලොන්ගේ පවුලේ අයට මේ දේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න. මොකද අපි දන්නවා කුවෙට් ඉඳලා ගොඩක් කට්ටිය සාපර යනකොට මාමල බාබලත් එක්ක තුර්කි රටට යනවා. ඉතින් අදත් ජහරා ප්‍රදේශයේ වැටලීමක් සිද්ධ කරලා තියෙන ඒ අවස්ථාවේදී පුද්ගලයන් 20ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් මෙතන ව්‍යාජ සේවිකාන් පිරිසකුත් ඉඳලා තියෙනවා. අල්ලස් ගැනීම සම්බන්ධයෙන් කීප දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙන එක තමයි වාර්තා වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් දැනුවත් වෙන්න. තුර්කි රටේ වෙච්ච ඒ සිද්ධිය ගැන ඇත්තටම අපි ගොඩක් හදවත කම්පා වෙනවා. මොකද අපිත් අරාබි රටක තමයි සේවය කරන්නේ. ඉතින් මිය ගිය සියලු දෙනාටම අදාන ආගමකට අනුව ඒ කෙනාට නිවන්සෝ ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ වගේම තුවාලලා ඉන්න සියලු දෙනාට ඉක්මන්සෝ ප්‍රාර්ථනා කරන්න ඕනේ. මේ ගැන ඕගොල්ලෝ කවුරු හරි යාළු ඉන්නවා නම් අනිවාර්යෙන් දැනුවත් කරන්න. මේ රටේ ඉඳලා ඒ රටවල වලට ගිහින් ඉන්නවා නම් පොඩ්ඩක් ඒ ගැන අනිවාර්යෙන් දැනුවත් වෙලා ඉන්න. හමුවතාවත් වීඩියෝකින්